දවසක් මේ ජීවිත ගමනේ නොයෙකුත් කාරණාත්මක මිනිස්සු ගමන් කරනකොට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. මෙන්න මේ ප්‍රශ්නවලදී මිනිස්යන් පුරුදු වෙලා ඉන්නවා විවිධ මංසන්ධිවලදී නැවතිලා ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න. මෙන්න මේ විදියට උත්තර හොයනකොට විවිධ කාරණා ඕන් ඉදිරියේ තියෙනවා. ඔබත් කවදා හරි මේ වගේ අත්දැකීමකට මුහුණ පාලා තියෙනවද? ඒ ප්‍රශ්නේදී මොකක්ද ඔබ තෝරගත්ත පිළිතුර? ඔබ කොහොමද දන්නේ මේ උත්තරේ හරි කියලා? දිවි මංසල මෙන්න මේ වගේ ප්‍රශ්න අමාරුකම් හරහා ඔබ ගමන් කරනකොට හරි පාර හොයාගන්න ඔබට උපකාර කරන වැඩසටහන ආරාධනා කරනවා ඔබ හැම කෙනෙක්ටම මේ පොය දවසේ අපි සමග රැඳී සිටින්නට කියලා. පුංචි දරුවෝ කරුවලට හරි බයයි. ලයිට් එකක් දාලා නැති කාමරයකට එහෙම නැත්තම් කුස්සියට ලයිට් එක ඔෆ් කරලා නම් අම්මා හරි තාත්තා හරි නැතුව පුංචි දරුවෝ යන්නේ නැහැ. මං ඔබට කිව්වේ මේ බය කියන කාරණාවේ හරිම සරල උදාහරණයක්. පුංචි දරුවෝ විතරක් නෙවෙයි සමහර වැඩිහිටියොත් ඉන්නවා කරුවලට බය අය. ඉතින් පුංචි කාලේ මෙන්න මේ වගේ පොඩි පොඩි බය කියන කාරණා තිබුණත් අපි ක්‍රමයෙන් වයසින් වැඩෙනකොට තවත් කාරණා දෙකක් මනුෂ්‍යයන්ගේ ජීවිතේ බලපවත්වනවා. එකක් තමන්ගේ ජීවිතේ එදිනෙදා අරගෙන යනකොට මුහුණ දෙන කාරණා ගැන බය වෙනවා. ඒ වගේම ඊටත් වඩා සංකීර්ණ එකක් වෙන්නේ තමන්ගේ ජීවිතේ අවසානයට ලං වෙනකොට එතනින් එහාට තමන්ට තියෙන ජීවිතේ බය කියන කාරණාව. මෙන්න මේ කාරණා දෙක අතරේ මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙක්ගේම ජීවිතය දෝලණය වෙනවා. මේ කාරණා දෙකත් එක්ක මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් අද දවසේ අපේ මේ උත්සාහය මේ ලෝකේ ඔබ ජීවත් වෙනකොට ඔබේ රැකියාව ගැන, මිල මුදල්, රෝග, ඒ වගේම දරුවන්ගේ කාරණා, රැකියාව, මේ වගේ ජීවිතය පවත්වගෙන යනකොට මුහුණ දෙන එක එක බය වෙන කාරණා සහ ජීවිතයේ අවසානයේදී එතනින් එහාට බය වෙන කාරණා ගැන අද දවසේ ඔබත් එක්ක ඒ මන්සන්ධියේ නතර වෙන්න. ඉතින් අද දවසේ ඔබත් මෙන්න මේ මන්සන්ධියේ නතර වෙලා ඉන්නවා නම් ඔබට යම් උපකාරයක් වෙන්න තමයි අද දවසේ අපේ සූදානම. ඉතින් අද දවසේ මේ සාකච්ඡාවට මේ කතාබහට අපි එකතු කරගන්නවා ලාල් සහෝදරයා. අපි ඔබ විතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් අද දවසේ අපේ සාකච්ඡාවට පිළිගන්නවා. ඒ වගේම මලික් සහෝදරයා අපි ඔබවත් අද දවසේ ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් අපේ සාකච්ඡාවට පිළිගන්නවා. ඒ වගේම රුක්ෂාන් සහෝදරයා ඔබවත් අද දවසේ අපේ සාකච්ඡාවට අපි ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද දවසේ උන් සමග උත්සාහ කරලා බලන්න යනවා මෙන්න මේ බය කියන මන්සන්ධියේ අපිත් නතර වෙලා ඉන්නවා නම් ඔබත් ඉන්නවා නම් මොකක්ද අපිට තෝරගන්න තියෙන පාර කියලා. ඒ වගේම අද දවසේත් අපේ ප්‍රේක්ෂකාගාරයෙන් සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. ඔබ හැම කෙනෙක්වමත් ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් අද දවසේ අපි පිළිගන්නවා. ඒ වගේම මේ වැඩසටහන නරඹන ඔබවත් අපි ඉතාමත් ගෞරවයෙන් සහ ආදරෙන් අද දවසේ අපේ සාකච්ඡාවට අපේ කතාබහට අපි එකතු කරගන්නවා. හොඳයි, මේ මාතෘකාවට ප්‍රවේශයක් අරගෙන මං කැමති ලාල් සහෝදරයා මේ පළවෙනි ප්‍රශ්නය ඔබට යොමු කරන්න. ලාල් සහෝදරයා ඔබට පුළුවන් ද අපිට පැහැදිලි කරන්න මොකක්ද ඇත්තටම මේ බයවීම කියන්නේ? මොකක්ද මේ බය වෙන්නේ? මොන කාරණා හරහාද මනුෂ්‍යයන්ට මේ බය ඇති කරන්නේ කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව්, මම හිතන්නේ මේක මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අපේ ජීවිතයේ සියලු දෙනාටම බලාපොරොත්තු තිබෙනවා. එතකොට මේ හැමෝම උත්සාහ කරන්නේ මේ තමන්ගේ බලාපොරොත්තු කරහරා යන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් පොඩි ළමයෙකුට පාසල් ගිහිල්ලා එයාගේ විභාගේ පාස් කරා. සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි. ඊළඟට තව ටිකක් ලොගෙන්ට ඕගොල්ලන්ට ඒකට එනවා බලාපොරොත්තුවක් අපි විශ්වවිද්‍යාලයට යන්න ඕනේ කියලා. ඊට පස්සේ එන බලාපොරොත්තුව තමයි අපි රැකියාවක් කරන්න ඕනේ කියලා. මේ වගේ ඊට පස්සේ රැකියාවක් කරනකොට ඕගොල්ලන්ට හිතෙනවා නැහැ දැන් අපි විවාහයක් වෙන්න ඕනේ කියලා. මේ වගේ අපි හැමෝටම අපේ ජීවිතයේ එක එක්කෙනාට බලාපොරොත්තු තිබෙනවා. එතකොට මේ බලාපොරොත්තු කරා යනකොට සමහරක් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඒකට ළඟා වෙන්න බැරි වෙනවා. එතකොට අන්න අපිට බයක් ඇති වෙනවා. මේක අපිට කරගන්න බැරි වුණානේ කියලා. මේ බය හරහා යනකොට සමහරකට අනිත් ඒ වලටත් අපිට මුණ දෙන්න බැරි වෙලා යනවා. නැත්නම් ඒවත් ඉෂ්ට වෙන්නේ නැති වෙනවා. හැබැයි තවශ මේක වෙන විදිහකට අපිට පහදන්න පුළුවන් මේ විදිහට. සාමාන්‍යයෙන් අපි හිතමු මේ බය කියන්නේ
अंधकार वगे उब पेवस वगे पड़ी लाइक की मे कामरेट लाइट के दाने की कलूर वेला या भया अभी तो अभी पवा अंधकार एम किसी दयाकरण की अभी भय ये स्थान भयकिया अभी अभी भयती विनकार मोनवाद आहल पहाल तीयन अंद तीन मे शक्तिन कुटवा तीन मे अंधकार हेपी लेट एक अभी भया कतिवेन मित्र मे भयकिया अत्यवश्य अंदर की भयकिया अंदर की जीवित गमनी अभी शील दिनाट मे अंदर अना अंदर निकाने लोके बलवेग्यान तीन मे बलवेग्यान अभी जीवित गमन हरस्य जीवित अंदर करना इतकोट अभी मे अंदर सा मेतुल अभी गमन करना अभी भया कतिवेना मगित नहीं भय की मम पेहदल करो मैं पेहदल करें पुलवा ओ ඔබට හැකියාව තියෙනවද පොඩි උදාහරණයක් අරගෙන මේක අද දවසේ මේ වැඩසටහන නරඹනාය වෙනුවෙන් තවදුරටත් මේක අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ලාල් සහෝදරයා. ඔව් එතකොට දැන් අපි ඒක සාමාන්‍ය හොඳට අපිට තේරෙනවා අපි පවා එක අත්දකලා තිනවා අපි ගොඩක් ලාට විභාග වලට සූදානම් වෙනවා. හරිද? අපි කොච්චර අවසාන මොහොතේ සූදානම් වෙනවා. අපිට ඒත් උදේ පාන්දර සමහරක් ලාවට අපි දරුවන්ට පවා එහෙම තිනවා. උදේ පාන්දර විභාගයට යන්න සූදානම් වුණා වෙලාවේ ये मरी असनीपैकदी तंग ओलूरी दिन मनोहरी प्रश्न तीन ही मुखद अवस्था मूड दिन विधिया अभी स्वामीनाश के दर्वाण विधियट स्वामीनाश पेहदील अभी देवचने की मे विधियट उन्नासी अभी कीन मे मम तम आलोके अरे इतकोट मे अंधकार नतिकरण इकम क्रमे तम आलोके मुखद अंधकार आलोके दिखम इकम तेन तीयन ने अंदर आलोके इकम तेन तीयन ने एक्को एक आलोके तीन एक्को अंधकार तीन आलोक मे अंधकार इतकोट अभी तीन अभी स्वामी नहस्य के दर्वाण विधियट अभी स्वामी नहस्य अनुगमने का दर्वाण विधियट एक स्वामी नहस्य बार करने का इतकोट अभी हिमस्थानी अभी एक अभी आलोके लवेन आलोके लवेन की अंदर युवत्ते इतकोट पुलवांगेनो अभी ये अवस्थाव मून दिन पुलवांगेनो ये अवस्थाव जयगण पुलवांगे इंदे पेहदील देवचने की हिमिशंद अपे आलोके उन्नासे अपगे गलंकार एक अभी मुनोट दी बीयवेन कितना आय अभी आई मुनोट दीयवेन मुखद उन्नासे आलोक एक मे अंदर नतिकर उन्नासे उन्नासे इनकोट अंदर आना उन्नासे तीन तेन अंदर ने एक मे वे अपे जीवते विधियट जीवते गमन करना एक संधि स्थान वाले अभी यो पशुकर्ण भी अभी भयतीन नम तभी स्वामी नहस्य अनुगमने करवीन अभी गमन करना अनिवार्य मे अंदर अभी आलोक लवेल ये स्थान अभी जयगान पुलवंकमक सहोदर मे जीवित गमने अभी विविध भयवेन कारणावल मुखाद अभी सहतिकीयन कारणाव हूता मत पेहदली तेरू कर दूंगट मम खमति प्रेक्षकागारेट अद दवसे अभी अवस्थाव लबादेन महिताने कौरून हरी कैनेक मे विलावे सुदान मिंगति ओ इहिमना व्याक के ने विद्यत अपि सहारा के डर लोके के ना बड़ी बड़ी प्रश्न वर्त अपि बाय वेन वाले ऐसे ट महिना का अपि बाय वेन नोने स्वामी ना कहाँ से ट वितरक के रख किया ओ मां क्या मती रुक्षान सहोदरे आ उबटे पुलों अंद में कारण आवे थावा दूर टक पहेदीली कराना मेलो की अपि ट बाय आती वन कारण आ सह विशेष प्रधान कारण हतर कट मनुष्य सामान्य भय कल्पना तमंग जीवत काले अभी तमंग इष्टकर इष्टकरण काल की पत्र भयवेन्नी मगे पास मुखदे वेन्नी के रोगे पीड़ा प्रश्न भयंग जीवत् तमंगे आदरणीय संबंधे प्रश्न मुखदी
සියලට වඩා බයක් මේ කුඩ තමයි අර ඒ සහෝදරි කිව්වා වගේ දෝලණය වෙපිලි මිනිස්සු ජීවත් වෙන්නේ මෙතෙන්දී ස්වාමින් වහන්සේ කියනවා මරණ සෙවණේ මිටියවත මෙතන කියන්නේ ඒත් මම කිසි උපද්ද්‍රවයකට බය නැවතුන කොටිම කියනවා නම් මරණයට එහා මරණය පවා පරාජය කරනවා දන්නවා දවස් 4කට පස්සේ ලාසරුස් මලෝණිය අවදි කරනවා ස්වාමින් වහන්සේ සියල්ලට වඩා උඩින් බලයක් තිබෙනවා මේ ලෝකයේ ජීවත් වෙනකොට අපට ඇතිවෙන මම හිතන්නේ අපේ සහෝදර ලාල් ඌ වගේ මේ ලෝකයේ ජීවත් වෙනකොට ඇතිවෙන ප්‍රශ්නවල ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා අපි සමග ඉන්නවා උන්වහන්සේ අවසානයේ දක්වා ඒ වගේම ඊට පස්සේ ස්වාමින් වහන්සේ ඉදිරියට වරන් යන්න සහතිකයක් ස්වාමින් වහන්සේ තුළ දීලා තිබෙනවා ඒක නිසා හිතුවනේ ස්වාමීන් වහන්සේ දන්නා හැටියට චකිතයක් බයක් නැතුව ජීවත් වෙන අවස්ථාවක් නැහැ. මක්නිසාද සියල්ල පාලනය කර දින ස්වාමීන් වහන්සේ මගේ එඩේරා කියලා අපිට කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඒ වගේම පසුපසින් අපි වැඩකගෙන අපු ඉස්සර රයියන්නා වූ එඩේරා. එඩේරා ඉන්න තාක්කල් අපට බය වෙන්න දෙයක් නැහැ කිසිම කාරණාවක් සම්බන්ධයෙන්. ඒ කාරණාව මෙලොව වේවා. සමකලට මරණයෙන් පසුව වේවා. තාක් දුරට විහිදී යන්නා වූ දෙයක්. අපර දෙබෙන්න මේ ලෝකේ සියල්ල දෙවිඳුන්ගේ අතර බාර දීලා ජීවත් වීම පමණයි. ඒක හරිම සරල ජීවිතයක්. අපිට පුළුවන් නම් සියල්ල ස්වාමීන් වහන්සේ කෙරෙහි තියන්න ස්වාමින් වහන්සේ විසින් පුරගෙන යනවා. එසැබවින්ම අපි යනවා නුයි. මම හිතන්නේ මේ ප්‍රශ්නේ උත්තරය සෑහෙනවත් නැති. සතුටින්ත වෙන ඔබට ඔබ ඉතාම හොඳ තැනකට අපේ සාකච්ඡාව අරගෙන ආවා. මේ ලෝකේ අපේ තියෙන කාරණා සහ එතනින් එහාටත් අපිට තියෙන බලාපොරොත්තු ගැන මං හිතන්නේ මං කැමති ප්‍රේක්ෂකාගාරයට නැවතත් අවස්ථාව දෙන්න මං හිතන්නේ ඔව් නිශාන් සහෝදරය ඔබට අවස්ථාව තිබෙනවා හැබැයි විරාණි සහෝදරිය අපි දකිනවා අද දවසේ ගොඩක් මිනිස්යන් මේ බිය නිසා ඒකෙන් බේරෙන්න එහෙම නැත්නම් ඒකට විසඳුම හොයාගන්න හැමතැනම දුවනවා ඉතින් ඕන් මේ එක එක දේවල් පස්සේ යනවා ඒකෙන් ඒකට විසඳුමක් හොයාගන්න. ඉතින් මේ යන දේවල් හරහා ඔවුන්ට ඇත්තටම මේකට විසඳුමක් ලැබෙනවද? ඔවුන්ට ඒකට ඒකෙන් ඔවුන් ජයග්‍රහණයක් ලැබෙනවද? ඔව් මං කැමතියි මලික් සහෝදරයා මේ ප්‍රශ්නේ ඔබට යොමු කරන්න. දැන් නිශාන් සහෝදරයා අහනවා වගේ මෙච්චර අපට උපකාර කරන්න ස්වාමින් වහන්සේ ඉන්නවා කියලා තියෙද්දිත් මිනිස්සු තාමත් නොඑක කාරණා පස්සේ දුවනවා. එතකොට ඇත්තටම මේවායේ පිළිතුරක් තියෙනවද? සාර්ථකත්වයක් මනුෂ්‍යයන් බලාපොරොත්තු වෙන යම් කාරණාවක් තියෙනවද? ඇත්තටම ඔහු ප්‍රශ්න කරා වගේ. ඔව් විරණ ඇත්තටම මේ මම කැමති සහෝදරයා අහපු ප්‍රශ්නේ හරි දුවනවා කියන වචනේ. දුවනවා කියන්නේ ඔහු එක තැනකට යනවා. එතනින් ඔහුට විසඳුමක් ලැබෙනවා. ඒ විසඳුම తాවකාලික නිසා ඒක හරියන්නේ නැතිකොට තව තැනකට යනවා. එතකොට එතනත් ඔහුට විසඳුමක් ලැබෙනවා. ඒක හරියන්නේ නැතිකොට ඔහු තව තැනකට. එතන දුවනවා. ඇත්තටම ඇවිදිනවා නෙමෙයි. ඔහු තනින් තැනට යනවා. මොකද ඔහුට මේ ලෝකේන් මිනිසුන්ගෙන් ලැබෙනා වූ විසඳුම් తాවකාලික නිසා. නමුත් දෙවියන් වහන්සේගෙන් අපිට ලැබෙන විසඳුම් తాවකාලික විසඳුම් නෙමෙයි. ඒ වෙලාවට පැලැස්තරයක් නෙමෙයි උන්වහන්සේගෙන් අපිට ලැබෙන්නේ. ඒක හරියට මේ වගේ දෙයක්. අපි දන්නවා අපි රාත්‍රී කාලයේදී මේ ටෝච් එකක් භාවිතා කරලා අපි මඟ හොයාගෙන යනවා. එතකොට කවුරුත් දැකලා තියෙනවද මේ දවල් කාලයේදී කවුරු ටෝච් එකක් ගහගෙන යනවා? නේ? දවල් කාලේ ටෝච් එකක් වශයෙන් මොකද ආලෝකයේ තිබෙන නිසා. අපි මේ දෙක සංසන්දනය කරොත් අපි මිනිසුන් මේ ආකාරයට නොඑක් දේවල් පස්සේ දුවන එකයි ඒ වගේම අපි දෙවියන් වහන්සේ මත අපි උන්වහන්සේගේ මේක සොයන එකයි සංසන්දනය කරොත් හරියට නිකන් අර මිනිසුන් පස්සේ අපි යනකොට අර ටෝච් එකක් ගහගෙන යනවා වගේ එහෙම නැත්නම් දෙවියන් වහන්සේ පස්සේ යන එක අපි හරියට ආලෝකයේ දවල් කාලයේදී ගමන් කරනවා වගේ මොකද උන්වහන්සේ අපි මේ සහෝදර දෙනම් කිව්වා උන්වහන්සේ ආලෝකය. ඒතර ඒ ආලෝකය අනිත්‍යදින්ම අපේ ජීවිතවලට වැටෙනවා. ඉතින් එතනදී උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. ඇතරම අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් මේ ලෝකේ මිනිසුන් අපි හොයා උපදෙස් ගන්න විවිධ දේවල් තියෙනවා නේ. ඉතින් අපි ගත්තොත් සාමාන්‍ය తත්වය තමයි මේ අපි මිනිසයන් හැටියට අපි කැමති නැහැ අපි මොන හරි දෙයක් දන්නේ නැහැ කියලා කියන්නේ. අපි කාගෙන් හරි මොකක් හරි උපදෙසක් ඇහුවම මොකක් හරි දැන් ගොඩක් වෙලාවට අපි ප්‍රශ්නයකට අපි විසඳුමක් ඇහුවම මොකක් හරි දෙයක් කියනවා.
කියන්නේ නැහැ දැන් පාරක් ඇහුවත් නැහැ උතෙන් තව පොඩ්ඩක් ඉස්සරහින් ගිහිල්ලා අහන්න කියලා මොකක් කරේ ඔය කැමති නැහැ අනේ අපි දන්නේ නැහැ මේ වෙන කගෙන් හරි අහන්න කැමති නැහැ ඉතින් ඒ තත්ත්වයේ උට අපි මිනිසුන් ළඟට මේ විසඳුම් හොයගෙන හොයාගෙන යනකොට ද හොඳම උදාහරණ තමයි අසනීපකම් මට සමීප දෙයක් නිසා කතා කරන්නේ අපි කවුරු හරි කෙනෙක් කියනවා මට මේ වගේ අමාරුකමක් තිබුණා මේ වගේ මොකක් හරි තැනක රිදුමක් හරි මේ වගේ දෙයක් මම කිව්වම තව කෙනෙක් කියනවා ආ අරයටත් ඕක තිබුණා හැබැයි මේ යාට නම් මේ කැන්සර් එකක් හැදිලා ගිය සතිය මැරුණා කියලා ඒතකොට තවත් බය වෙනවා නේ අපි මිනිසුන්ව හොයාගෙන මිනිසුන්ගේ විසඳුම් ගන්න ගියාම වෙන්නේ ඒ වගේ දෙයක් තව දෙයක් තමයි දැන් සමහරකට අපි බොහොම සමාජයේ දකින්න දෙයක් තමයි මිනිසුන් සමහරකට තමුන්ගේ ජීවිතවලට මේ ග්‍රහලෝක වලින් තිබෙනව බලපෑම ගැන ගොඩක් මේ අපිට විසඳාගත ගන්න බැරි දෙයක් ආවම උන් ඒක තුලින් විසඳුම් සොයනවා ඒක අපි හරිද වැරදිද කියන එක නෙමෙයි ඒ කාලයන් තිස්සේ පැවතෙන දෙයක් නමුත් ඇත්තටම දෙවියන් වහන්සේ ඊට වඩා ඉහළින් අපි ග්‍රහලෝක මැව්වව දෙවියන් වහන්සේ වදාන්නේ එතකොට අපි විසඳුම් හොයන්නේ දෙවියන් වහන්සේ තුල නම් ඒ ග්‍රහලෝක වල පාලනය උන්වහන්සේගේ අතේ තියෙන මම නිතර කියන උදාහරණය තමයි මේක හරියට නිකන් අපිට අපි කොහෙරි ආයතනයකට යනවා මොකක් හරි සමරු කලාපයකට අපි හිතමු මේ වෙළඳ දැන්වීමක් ගන්න කියලා නේ අපි ඒ ආයතනේ දන්නවා සාමාන්‍ය අධිකාරිවරයව දන්නවා එතකොට අපි ඒ ආයතනේ ප්‍රධානියමත් අපි දන්නවා අපි කාලඟට දයන්නේ අපි සාමාජික අධිකාරිය ළඟවරේ ළඟට ගියා නම් ඔහු අපිට කියයි මම ප්‍රධානියගෙන් අහලා කියන්නම් මේක දෙන්න පුළුවන්ද බැරිද කියලා නේ මුත අපි ප්‍රධානිය ළඟට ගියොත් අනිවාර්යෙන් අපි දන්නවා ඒ ප්‍රධානියගෙන් අපිට ඒක ලැබෙනවායි කියලා. ඒ වගේ තමයි අපි ජීවමාන දෙවියන් වහන්සේව දැනගෙන ඒ ග්‍රහලෝක පාලනය කරන දෙවියන් වහන්සේව දැනගෙන අපි යන්නේ නක්ෂත්‍රයට නම් එතකොට හරියට නිකන් අර මේ ප්‍රධානියාව දැනගෙන අර සාමාන්‍ය අධිකාරීවරයා ළඟට ඒක වෙනදින්ම ගන්න ගියා පුද්ගලෙක්ට අපිට සමාන කරන්න පුළුවන්. ස්තුතිවන්ත වෙනවා මලික් ඔබ ඉතාමත් අලංකාරවේ පිළිතුර උදාහරණ අරගෙන අපිට පැහැදිලි කරා මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකාගාරයටත් ඒ වගේම මේක නරඹන ඔබටත් පැහැදිලි වෙන්න ඇති. ඔබ මේ උපකාර කතාගෙන යන අය සහ උන්ගෙන් ලැබෙන පිළිතුරු සහ ස්වාමින් වහන්සේත් කියන කාරණාවේ තිබෙන සැබෑ වෙනස කියන එක මම හිතන්නේ ප්‍රේක්ෂකාගාරයට නැවතත් අපි යොමු වෙන්න කැමති. ඔව් දේදුන සහෝදරිය සූදානම්ින් සිටිනවා ඊළඟ ප්‍රශ්නය යොමු කරන්න. එතකොට ඔබ කියන්නේ අපි බය වෙනවා කියලා කියන්නේ අපි යම් දෙකට වහල් වෙනවා කියන එක. මට ඒක ගැන පොඩ්ඩක් දැනගන්න लाल सहोदर मैं कमती नवता उब वेतट यमुवेन्न मुखाद उब एघन अपे प्रेक्षकागार साध दवस्य मेक नरमन हितवतुंत मुखाद उब एघन कियान्न कमती ओ मैं इसल कथाकरा वगे भयवेनव कियान्न अभी अंदर अवस्था वक इन्नव कीन अंदर अवस्था वक वेन विदेकिन अपट कियान्न पुलवा पापे इन्नव अभी अभी दन्नव अभी आदि मौप्यान करा पापे निसा वर्दि निसा අපි මේ පාපයෙන් තමයි අපි ඉපදෙන්නේ. එතකොට මේ පාප ස්වභාවයක් අපිට තිබෙනවා. නමුත් අපි දන්නවා වීසු ශාන්සේ බැලුවා උන්වහන්සේ අපි සියලු දෙනා වෙලෙම මුළු ලෝකයට ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා උන්වහන්සේ මේ පාපයෙන් ජය ගන්න අපිට අවස්ථාව ලබා දුන්නා. ඒ කියන්නේ එතකොට අපිට පාපය කිව්වම අපිට තියෙන බයක් මේ පාපයෙන් මට දඬුවමක් තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කුරුසියේ ජීවිතය පූජා කරපු නිසා ඒ දඬුවෙන් අපිට නිදහසක් තියෙනවා. ඒ කියන්නේ ඒ බය අපිට නැහැ එතකොට. ඒ වගේම තමයි අපිට තියෙන පාප ස්වභාවයක් තියෙනවා. අපි කොච්චර අපි හිතුවත් දැන් අපි මේක මේ වැරදීම කරනවා ආයි කරන්නේ නැහැ කියලා අපි නොදැනීම ආයි වැරදෙනවා. ඒ ස්වභාවය. අපි මේක අර පොඩි ළමයිට කියලා දෙන කතන්දරෙන් අපි කියලා දෙනවනේ. ඌරු පැටියෙකුයි පැටළු පැටියෙකුයි යනකොට මඩවැල්ලකට වැටෙනවා. මේ මඩවැල්ලකට වැටලා දෙන්නම හොදලා පැත්තකින් තියෙනවා. ආයි යනකොට බැටළු පැටිය බේරිලා හිමින් යනවා වලේ වැටෙන්නේ නැතුව. නමුත් ඌරු පැටිය ආයිදුවල ගිහිල්ලා අරකටම තමයි වැටෙන්නේ. ඒ කියන්නේ අපි මානසික ක්‍රියා කරන අය මානසික දේවල්ට කැමති වෙන්නේ. ආත්මික ක්‍රියා කරන අය ආත්මික දේවල්ට තමයි කැමති වෙන්නේ. ඒක නිසා අපි පාපයට ඇත්ත වශයෙන්ම වහලෙක් වෙලා ඉන්නේ. අපි බය වෙලා ඉන්නවා කියන්නේ පාපයට වහලෙක්. මොකද අපි පාපේ අපි ළඟ තියෙනවා. පාප ස්වභාවයත් අපි ළඟ තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ ජීවිතේ පූජා කරපු නිසා මේ දෙකෙන්ම අපිට නිදහස ලැබිලා තිබෙනවා. ඒ මොකද නිදහස ලැබිලා තිබෙන්නේ? අපි එතකොට මානසිකව නෙමෙයි ක්‍රියා කරන්නේ. අපි ආත්මික කියන ආත්මනාස්සගේ මඟ පෙන්වීම අනුව තමයි යන්නේ. එතකොට අපි දේවචනේ අපි පැහැදිලිව දන්නවා ආත්මන් වහන්සේ තුල ගමන් කරන අය දෙවියන් වහන්සේගේ පුත්‍රයාන. ආත්මන් වහන්සේ මඟ පෙන්වන අය. එතකොට අපිට තිබෙන්නේ මේ පුත්‍රකමේ ස්වභාවයක් අපිට තියෙන්නේ.
අපි බලවත් ගෙදර ගත්තොත් මේ ගෙදර ඉන්න අයගේ ළමා පුතාලට නැත්නම් දරුවන්ට තියෙන නිදහස ඒ ගෙදරට අලුතෙන් ආපු ආගන්තුකයෙකුට නැත්නම් ඒ ගෙදර ඉන්න සේවය කරන එකකට වඩා නිදහසක් ඒගොල්ලන්ට තියෙනවා හරිද නිදහසක් ඊට වඩා තියෙනවා ඒ කියන්නේ මේ වහල්කමක් එතන නැහැ එතන හරිද එතකොට අන්න ඒ වගේ තමයි පියාණන් වහන්සේ ළඟට ගියාම දෙවියන් වහන්සේ ළඟට ගියාම අපිට නිදහස තියෙනවා මොකද අපි පුත්‍රයෙක් ඉන්න එතකොට මොකද වෙන්නේ අපි මේ අපිට වෙන්නේ අපිට ආත්මයන් වහන්සේ තුල ගමන් කරනකොට අර අර තිබෙනා වහල් ස්වභාවය අයින් වෙලා අපිට පුත්‍ර කමී ස්වභාවයක් එනවා හරිද ඒක ඉන්නේ කොහොමද අපි යේසුස් වහන්සේව අපි පිළිගත්තම උන්වහන්සේව අනුගමනය කරාපුවම ආත්මයන් වහන්සේ තුලින් අපේ සියලුම කාරණාවල්දී මඟ පෙන්වනවා එතකොට අපි ඉන්නේ වහල් ස්වභාවය නෙමෙයි පුත්‍ර කමී ස්වභාවය ඊට වඩා නිදහස් ස්වභාවය ඒකින්ද අපිට දැන් ඉන්න ස්වභාවයට වඩා ජයග්‍රහී ස්වභාවයක අපි ලාල් සහෝදරයා එතකොට ඔබ කියන්න උත්සාහ කරන්නේ දැන් මම තනියම ගමනක් යනවා නම් මං පොඩ්ඩක් බයක් තියෙනවා චකිතයක් තියෙනවා මම යන පාර හරිද කියලා හැබැයි මගේ අම්මා හරි තාත්තා හරි එක්ක මම යනවා නම් මට බය වෙන්න කාරණාවක් නැහැ මොකද මං දන්නවා අම්මයි තාත්තයි හරියට මේ යන්න ඕනේ තැන දන්නවා කියන එක එතකොට මම හිතන්නේ ඔබත් උත්සාහ කළේ එවැනිම කාරණාවක් කියන්න දරුවෙක් එහෙනම් තමන්ගේ නිර්මාතෘ ස්වාමින් වහන්සේත් එක්ක ඉන්නවා නම් අපි බය වෙන්න කාරණාවක් නැහැ මොකද ඒ දරුකම සහ දරුකමේ උරුමය ඔබට සැබවින්ම තියෙනවා කියන එක. ඔව් ස්තුතිවන්ත වෙනවා ඔබට ඔබේ පිළිතුර ගැන. හොඳයි. අපි මීළඟ ප්‍රශ්නෙට යොමු වෙන්න කලින් කිටි විරාමයකට අපි ගිහිල්ලා නැවතත් ඔබත් සමග එකතු වෙනවා. ආරාධනා කරන ඔබ හැම කෙනෙක්ටම අපි සමග තව දුරටත් රැඳී සිටින්න කියලා. ජීවිත ගමනේ ඔබට මුණ ගැහෙන විවිධ මන්සන්ධිවලදී පාර කියා දෙන දිවි මංසල සමගයි ඔබ මේ නැවතත් එකතු වෙන්නේ. මේ වැඩසටහන නරඹන ඔබටත් මේ සාකච්ඡාවට භාජනය කරන්න අවශ්‍ය කරන යම් ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා නම් ඔබටත් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. ඔබේ ගැටලුව ප්‍රශ්නය අපට යොමු කරන්න තිරේ දැක්වෙන විද්‍යුත් තැපෑලට එහෙමත් නැත්නම් තිරේ දැක්වෙන WhatsApp අංකයට හෝ Viber අංකයට ඔබගේ ප්‍රශ්නය අපිට යොමු කරන්න අපි කැමතියි ඔබේ ප්‍රශ්නයටත් ඉදිරි කාලයේදී අවස්ථාවක් ලබා දෙන්න. නැවතත් අපි අපේ සාකච්ඡාවට යොමු වෙන්න කැමතියි. ප්‍රේක්ෂකාගාරයට නැවතත් අවස්ථාව තිබෙනවා. ඔව් අශේන්ද්‍ර සහෝදරයා ඔබ සූදානම්ින් ඉන්නවා මම. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉතින්ලා එකේදී කිව්වා වගේ මම ප්‍රාදක් පුත්‍රකම තියෙන එකෙන් දැන් මම තාත්තත් එක්ක වාහනයක් තාත්තා එළවනවා. මම බය වෙන්නේ නැහැ. තාත්තා අතරද මේ විදිහට යනවා කියලා දන්නවා. ඒකට බයිබලෙ කියලා තියානේ අපිට අණ කරලා තියනවා නේද බය වෙන්න එපා කියලා. එහෙනම් ඇයි අපි බය වෙන්නේ? ඔව් රුක්ෂන් සහෝදරයා මම කැමති මේ ප්‍රශ්නේ ඔබට යොමු කරන්න. මොකක්ද ඒ ගැන ඔබේ අදහස? ඇත්තටම බයටත් එහා සුද්ධ වචනේ කියනවා. කුරුල්ලෙක් උඩින් වැටෙන්නේ මගේ අණක් නැතුව කියලා. ස්වාමින් වහන්සේ අණක් දුන්නේ නැත්නම් කුරුල්ලෙක් උඩින් වැටෙන්නේ නැහැ. එින් අදහස් කරන්නේ ස්වාමින් වහන්සේ මොන තරමට අපේ ජීවිත ගැන බලාගෙන අවධානයෙන් ඉන්නවා. සුද්ධ වචනේ කියනවා ඊශ්‍රායෙල් ස්වාමින් වහන්සේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේ කියලා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ අප දිහා බලාගෙන ඉන්න නිසා. ඒ තරමටම සමීප සම්බන්ධතාවයක් මුතුමා කිව්වා වගේ ස්වාමින් වහන්සේ අපිත් එක්ක තියාගෙන තියෙනවා. සැබවින්ම ස්වාමින් වහන්සේ අවදිව ඉන්නවා හැම වෙලාවෙම අපට මොකද්ද වෙන්නේ කියලා බලාගෙන. විචික කියනවා අපේ ඇසේ කලුරුව වගේ. කලුරුව අල්ලන්න බෑ. ඒ වගේ ස්වාමින් වහන්සේ අපව ප්‍රොටෙක්ට් කරනවා ආරක්ෂා කරනවා. සුද්ධ වචනේ මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේ අප නිර්මාණය වෙන්නත් ඉස්සෙල්ලා සිටියා. උන්වහන්සේ අපට නමම කියා කතා කරනවා. ඒ තරමටම පෞද්ගලික සම්බන්ධතාවයක් තියාගන්න කැමැති වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක් අපේ ඉන්නේ. අපි හැම දෙයක්ම දන්න හඳුනන ඒ තරක් නෙවෙයි. සුද්ධ වචනය සංසන්දනාත්මකව ඉදිරිපත් කරනවා. අහසින කුරුල්ලන් දිහා බලන්න. මම කලින් කිව්ව උදාහරණයක් වගේ. උන් නූල් කපන්නේවත් කටින්නේවත් අතුල රස කරන්නේවත් නැත්. එහෙත් අංකුන්ගේ පෝෂණයක දැක්විහා බලන්න ඊට වඩා දුකකට අගනේද කියලා බයිබලයේ ප්‍රශ්න කරනවා. ඒ තරමටම
අපි ගැන සොයා බලන්නා වූ ස්වාමීන් වහන්සේ මම කිව්ව බයිබල් පාඨයේම කියනවා ඔබ ජල මැදින් ගියත් ඔබ ගිනි මැදින් ගියත් මම ඔබ සමගය අවසානයේ දක්වා කිසි නපුරක් ඔබ කෙරෙහි නොවන්නේ කියා මට මතක් වෙනවා මේ වෙලාවේ පොඩි උදාහරණයක් මගේ ජීවිතේ වුණා මේ රටේ බෝම්බ තැන් තැන පිපිරෙන යුගයක මම මොටර්සයිකලයක් පාවිච්චි කරුවේ කොටුව දුම්රිය ස්ථාන ඉදිරියේදී මගේ මොටර්සයිකල් එක ගිනි ගත්තා ඒ වෙලාවේ ආරක්ෂක අංශයේ අය ක්‍රියාත්මක වුණා මේ බෝම්බය පුපුරගත්තද කියලා මිනිස්සු ඔක්කොම ඒ වටේට ආවා ආරක්ෂක අංශත් ආවා ඒ වෙලාවේ ඇත්තටම මම අවංකව චකිතයකට පත් වුණා මොකද මම දන්නේ නැහැ මොකක්ද උනේ කියලා මම දන්නේ එක දැක්ක එකම දේ ගින්දර විතරයි මේ වෙලාවේ ඔවුන් ඇවිල්ලා උන් දැනගත්තා මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔවුන් වාහනයට මොටර්සයිකල් එකට වතුර ගහලා भौतिक විවිධ අධ්‍යක්ෂ විවිධ ප්‍රස්තාවන හරහා යනකොට ස්වාමින් වහන්සේ මතක ඉන්නවා හැම වෙලේදීම ස්වාමින් වහන්සේට උපස්ථාන කරන පිණිස ඔබගේ පැත්තේ ඉන්නවා මගේ දැන්නේ බය කියන එක ඉද යටත් වෙනවා ඒ කියන්නේ ස්වාමින් වහන්සේ හැමදේම බලනවා නම් අපි කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ අපි කියන බලන අපේ බය සනසන බය දිස් යන සනසීම දෙන්නා වූ දෙවි කෙනෙක් අපිත් එක්ක ඉන්න නිසා අපේ ඉදිරියෙන් ගමන් කරන නිසා मलिक सहोद मलिक गुडक मगे सीमा मट ओय वगे स्वामी वहां से यमुला उन्वहां से मगे विश्वास तबला मट मे विधि अन्न उत्साह पुलवांग नमूत मगे सीमा कारण आवल मटम පාලනය කරගන්න බැරි වෙන කාරණාවල් වලදීත් මට මේ දේම ඒකට අදාළ කරගන්න පුළුවන්කම තියනවාද මට පුළුවන් ඔබට ඒ කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔව් විරණේ අතරම මේ ඔයා කියපු දේ අපි පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලනවා නම් ඔයා කිව්වා ඔයාගේ සීමාවේ තියෙන දේවල් ඔයාට පාලනය කරගන්න පුළුවන් ඒවා දරා ඒගේ ස්වාමීන් වහන්සේට බාර දෙන්න පුළුවන් නමුත් ඔයාගේ සීමාවෙන් ඔබ්බේ තිබෙන දේවල් ගැන මොකද්ද තියෙන තත්ත්වය කියලා මොකද්ද තියෙන අපිට තියෙන ගැරන්ටි එක ස්වාමීන් වහන්සේ දේවල් බලාගන්න කියලා අපි තේරුම් ගත්තොත් වැඩගත් කරුණ නම් අපේ තියෙන පාලනීය සීමා සහිතයි නමුත් දෙවියන් වහන්සේට ඒ සීමාවට එහා ඔයාගේ සීමාවට එහා ඊට ඔබෙන් ගිය පාලනයක් තියෙන උපදු උන්වහන්සේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ නිසා එතකොට උන්වහන්සේ දෙස්ස බලාගෙන ඉන්න අයට උන්වහන්සේගේ මග පෙන්වීම සොයන අයට ඒ AIගේ සීමාවෙන් එහා තිබෙන දේවල් වලට පවා උන්වහන්සේට බලය තිබෙනවා. ඒ දේවල් පාලනය කිරීමට උන්වහන්සේට හැකියාව තිබෙනවා. බයිබලයේ කියනවා මොන දේ වුණත් හඬු කඩා වැටුණත් ජල ගැල්මක් ආවත් භූමිකම්පාවක් ආවත් මේ මොන තත්ත්වයන් යටදී වුණත් දෙවියන් වහන්සේ අපගේ රැකවරණය අපිව උන්වහන්සේ අපේ බලකොටුය කියලා. ඉතින් ඒ නිසා මේ සහතිකය උන්වහන්සේ අපිට දීලා තිබෙනවා. ඇතරම අපේ සීමාවෙන් එහා තිබෙන දේවල් සමහරක් වෙලාවට අපි හිතනවා ඉතාමත්ම අපිට තේරෙන්නේ නැහැ මොන කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේට කරන්න තියෙන දේ ඇතරම මේ ඇඟිල්ලක් උස්සනවා වගේ දෙයක්. උන්වහන්සේට ඒ බලය ඒ සීමාවෙන් ඔබ්බේ අපේ සීමාවෙන් ඔබ්බේ දේවල් පිළිබඳව සම්පූර්ණ බලය උන්වහන්සේට තිබෙනවා. ඉතින් ඒ කරන කොටගෙන අපි උන්වහන්සේ මත යැපෙමින් යනකොට අපිට අනිවාර්යෙන්ම ඒ අපේ සීමාවෙන් ඔබ්බේ තියෙන දේවල් උන්වහන්සේ බලා ගන්නවා. අපි බයිබලයේ කියනවා ඒ දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයට හැම දෙයකදීම සියල්ලම ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන උන්වහන්සේ සලස්වනවා කියලා. ඒත් අන්තිමට අපිට මොන දේ සිද්ධ වුණත් අපිට බොහෝ ප්‍රශ්නාවත් කරදරවත් ඒ සියල්ල තුල හැම දෙයක්ම උන්වහන්සේගේ පාලනේ යටතේ උන්වහන්සේ දැනගෙන තමයි අපිට වෙන මේ සහෝදරයා කිව්වා වගේ අර මේ කුරුල්ලෙක් උන්වහන්සේගේ දැනුම නැතුව පොළවට වැටෙන්නේ නැහැ ඊට වඩා ගොඩක් උන්වහන්සේ අපි වටිනවා. ඉතින් අපිට වෙන හැම දෙයක් පිළිබඳව උන්වහන්සේ දන්නවා. ඒ සියල්ල උන්වහන්සේගේ සීමාවෙන් එහා නෙමෙයි. උන්වහන්සේගේ සීමාව ඇතුලේ තමයි තියෙන්නේ.
විතර අපේ සීමාවෙන් එහා තියෙන දේ අනිවාර්යයෙන්ම උන්වහන්සේ සීමාවේ ඇතුලේ තිබෙන බව අපි දන්නකොට එතකොට අපිට බය ඇති වෙන්නේ නැහැ. මොකද මේ හැම දෙයක් පොනදේ සිද්ධ වුණත් අවසානයේදී අපි දන්නවා ස්වාමින් වහන්සේ මේ සියල්ල බලාගෙන මේ සියල්ල තුලින් අපිට ජයග්‍රහණය අපිට අපේ ජීවිතේ යම් කිසි හොඳ දෙයක් ලබා දෙනවා කියලා. අපි ඉස්සෙල්ලා කතා කරා අතුරු මේ සහෝදරය කිව්වා මේ අපේ ජීවිතේ නොඑක් පීඩා පැමිණෙනවා අන්ධකාරය පැමිණෙනවා කියලා. බයිබලයේ එක්තරා කතන්දරයක් තියෙනවා මේ ජෝබ් කියන පුද්ගලයෙක්. ඔහු ඇත්තම දෙවියන් වහන්සේට බොහොම පක්ෂපාතව හිටියව කෙනෙක්. ඉතින් මේ පක්ෂපාතීත්වය තුළම මේ යක්ෂයා ඔහුට කරදර කරන්න පටන් ගත්තා. පීඩා කරන්න පටන් ගත්තා. ඒ පීඩා කිරීමේදී පවා යක්ෂයා ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් අහනවා මේ මම මේ මෙහෙම ඔහුට කරදර කරලා බලනවා ඔහු ඔබෙන් ඉවත් වෙනවාද කියලා කියලා. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ කියනවා ඔබට ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඔහුගේ ජීවිත විතරක් අත තියන්න එපා. එතකොට යක්ෂයා අපිට ගේන පීඩාවත් දෙවියන් වහන්සේගේ ඒ බලයට යටත් වෙලා තමයි ගියේ. ඉන් එහාට අපිට බයිබලේ තව තැන කියනවා අපිට දරාගත නොහැකි දෙයක් දෙවියන් වහන්සේ අපිට කවදාවත් දෙන්නේ නැහැ. ඒ සියල්ල අපිට වෙන හැම දෙය තුළම මේ දරා ගැනීමට ශක්තියක් උන්වහන්සේ අපිට දෙනවා. ඒ සියල්ලමටත් වඩා ඇත්තම මේකේ සම්පූර්ණ අපි ඉතාමත්ම සම්පූර්ණ චිත්‍රය අපි ගත්තොත් මේ ලෝකේ අපි හැම කෙනෙක්ටම මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙක්ටම අපි දන්නවා අපි සහෝදරය කිව්වා අපි දෙවියන් වහන්සේ අපේ නිර්මාතෘවරයා. ඉතින් එහෙනම් උන්වහන්සේ තමයි අපි මැව්වේ. උන්වහන්සේ අපි මැව්වෝ විතරක් නෙමෙයි. නිකන් උන්වහන්සේ අපි මේ ලෝකේ තියලා එතනින් කතාව එතන ඉවර වෙන්නේ නැහැ. උන්වහන්සේ අපි මැවපු හැම කෙනෙක්ටම අපේ ජීවිතේට නිශ්චිත වූ සැලැස්මක් දීලා තියෙනවා. ඒ සැලැස්ම අනුව වෙන ඕන දෙයක් උන්වහන්සේ දන්නවා. ඒතර ඒ හැම දෙයක්ම උන්වහන්සේගේ සීමාව ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට අපි ඒ සැලැස්ම අනු අපි දෙවන් වහන්සේට අපේ ජීවිතේ බාර දීලා උන්වහන්සේ දිහා බලාගෙන යනවා නම් මොන දේ වුණත් අවසානයේදී ඒ සැලැස්මට උන්වහන්සේ අපිව ගේනවාමයි. ඒක හරියට මේ වගේ දෙයක්. එතන බය කියන එක ඉතාමත්ම අපිට මේවා කරන්න පුළුවන්. උන්වහන්සේ මේ සැලැස්ම මුල සිට අග දක්වා අපේ ජීවිතේ මුල සිට අග දක්වා උන්වහන්සේ දැකලා තියෙනවා. හරි අපේ ජීවිතේ අපි හිතුවත් වීඩියෝ ටේප් එකක් කියලා ඒ මුළු වීඩියෝ ටේප් එක මුළු දර්ශනය මුළු චිත්‍රපටයේ උන්වහන්සේ බලලා හමාරයි. හරි අපි මේ දකින්නේ ඒකේ රීප්ලේ එක. එතකොට අපි දන්නවා අපි එක උදාහරණයක් වශයෙන් සමාන කරොත් එහෙම මේ ක්‍රිකට් මැච් එකට නේ. අපි දන්නවා අපි ක්‍රිකට් මැච් එකක අපි බලාගෙන ලයිව් සජීවීව බලාගෙන ඉන්නකොට කවුරු හරි කෙනෙක් පිටුමු දෙවියන් යනවනම් අපි බය වෙනවා. මෙයා දැන් දෙවියයි දැන් ඒ මේ දුවද්දි දෙවියාමකට හසු වෙයි කියලා පිටුමු. ඒ වෙලාවෙදී අපි බය වෙනවා. අපි තැති ගන්නවා බය වෙනවා. මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් මෙයා දෙවි ගියොත් අපිට මේ මැච් එක පරාජය වෙන්න වෙයි කියලා. මේ නමුත් අපි මේ ඒ මැච් එක ඉවරලා අපි දන්නවා දැන් මැච් එක ඉවරලා මැච් එක අපි ජය ගන්නවා. ඔහු දෙවි යන්නෙත් නැහැ. දෙවි යන්නේ නැතුව අවසානයේ මැච් එක ජය ගන්නවා. මැච් එක අපි ජයගත්තයි කියලා දැනගෙන අපි ඒකේ මේ රීප්ලේ එක එහෙම නැත්නම් ඒකේ highlights කියලා කියන පෙන්නන්නේ ඒක බලනකොට අපි කලබල බය වෙන්නේ නැහැ. අනේ අම්මෝ දැන් මෙයා දෙවි. මොකද අපි දන්නවා ඔහු දෙවි ගියේ නැහැ. දෙවි ගියේ නැහැ. අපි මැච් එක දින්න කියලා අපි දන්නවා. ඉතින් ඒ වගේ තමයි. දෙවියන් වහන්සේ ඔක්කොම මුළු වීඩියෝ ටේප් එකම බලලා අපිව අවසානයේදී උන්වහන්සේ ළඟට ගෙනල්ලා අපිට ජයග්‍රහණය දීලා කියලා උන්වහන්සේ දැකලා ඔක්කොම කරලා ඉවරයි. ඒතර අපි අපි රීප්ලේ එක දිහා අපි දැන් නරඹන අපි මේ ජීවිතය තුල අපි නරඹන රීප්ලේ එක දිහා දැකලා බය වෙලා අනිත් ඇති අරගෙන නැහැ. අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ සියල්ල බාරගෙන අපේ සීමාවේ තුල තිබෙන සහ සීමාවෙන් ඔබ්බේ තිබෙන ඒ සියල්ල උන්වහන්සේගේ සැලැස්ම නනුව උන්වහන්සේ අවසානයේදී අපේ ජීවිතෙන් යම්කිසි හොඳ ප්‍රතිඵලයක් ගෙන එන්නට අවසානයේදී උන්වහන්සේ ළඟට ජයග්‍රාහි ලෙස මේ ජීවිතය අවසන් කරන්නට උන්වහන්සේ අපිට අවසන් කරලා උන්වහන්සේ ළඟට එන්නට හැකියාවක් උන්වහන්සේ දීලා තිබුණා. ඉතින් ඒ නිසා ඒ தත්ත්වය තුළ අපි අපේ සීමාවෙන් එහා තිබෙන දේවල් ගැන අපි ගොඩක් බය වෙන්න තැති ගන්නට අවශ්‍ය නැහැ. මොකද මේ දේවල් නියත වශයෙන්ම දෙවියන් වහන්සේගේ සීමාව තුළ තමයි තියෙන්නේ. ස්තුතිවන්ත වෙනවා මලික් සහෝදරය ඔබට. මම හිතන්නේ ඉතාමත් අලංකාරව ඔහුගේ පිළිතුර පැහැදිලි කරා. මේ වැඩසටහන නරඹන ඔබ යේසුස් වහන්සේව දන්න කෙනෙක් වුණත් නොදන්න කෙනෙක් වුණත් ඔහු පැහැදිලිවම විස්තර කරා අපි හැම කෙනෙක්ගේම ජීවිතය උන්වහන්සේ මේ වෙනකොටත් දැකලා හමාරයි. සමහර වෙලාවට ඔහු කිව්වා වගේ මේ රීප්ලේ එක බලලා අපි බය වෙනවා තැති ගන්නවා. ඔබත් සමහර වෙලාවට මේ වෙලාවේදීත් ඒ වගේ අවස්ථාවක මුහුණ දෙනවා ඇති. නමුත් මේ සියල්ල පාලනය කරන ස්වාමින් වහන්සේ ඒ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. උන්වහන්සේ හරි මාර්ගයේ අපිව අවසානයේ දක්වා අරගෙන යනවා. ඉතින් ඔබට මට කරන්න තියෙන්නේ හරිම පොඩි කාරණාවයි ස්වාමින් වහන්සේ දිහා බලන්න. ඔබ උන්වහන්සේව දන්නවා වුණත් නැති වුණත් උන්වහන්සේට කතා කරන්න ඔබට අඬ ගන්න අවස්ථාව තියෙනවා. උන්වහන්සේ අවසානයේ දක්වා ඔහු පැහැදිලි කරා වගේ ඔබව මාව මේ සියල්ල තුළ අවසානය කරා
විශ්වාසයෙන්ම අරගෙන යනවා. අපි නැවතත් ප්‍රේක්ෂකාගාරයට යොමු වෙනවා. ඔව් මම හිතන්නේ සිරිලාල් සහෝදරයා ඊළඟට සූදානම් සිටිනවා තවත් ප්‍රශ්නයක් යොමු කරන්න. එහෙමනම් එවැනි අවස්ථාවකදී නැත්නම් වෙනත් අවස්ථාවකදී හරි ස්ථිර විසඳුමක් තිබෙනවා. ස්ථිර විසඳුමක්. ඔව් ලාල් සහෝදරයා මම කැමතියි මේ ප්‍රශ්නය ඔබට යොමු කරන්න. ඔව් මම හිතන්නේ මේ ප්‍රශ්නේ ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මොකද හැම දෙයකටම හැම අවස්ථාවකදීම අපිට පිළිතුරක් තියෙනවා කියන එක විසඳුම ස්වාමින් වහන්සේ කියන එක. මොකද අපි දන්නවා මෙහෙම කතා කරමු අපි වෙනස් විදියකට. ඒ කියන්නේ අපි දන්නවා යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවා මිනිසෙක් විදියට. මේ ලෝකෙට ඇවිල්ලා මිනිසෙක් විදියට ඇවිල්ලා උන්වහන්සේ මිනිසයාට විඳින්න තියෙන ඔක්කොම සියලුම දේවල් විඳා ප්‍රතික්ෂේප කරනු ලැබුවා, කොන් කරනු ලැබුවා, දනුවම් කරනු ලැබුවා. මිනිස්සු විසින්ම උන්වහන්සේ මරණයට පත් කරා. ඊට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේ අපි දන්නවා මේ වගේම තමයි ලෝකේ හිටියා චරිත තිබුණා, හොඳ ආදර්ශයන් තිබුණා. මේ සියලු දෙනාම ඒ ආදර්ශයන් අනුව ජීවත් වෙමින්, හොඳ චරිත විදිහට ජීවත් වෙමින් ඒගොල්ලෝ ඔක්කොම මැරුණා. ඒතර ඒගොල්ලෝ ඔක්කොමගේ නම් තියෙන පොත්වල, ඉතිහාස පොත්වල තියෙන හොඳ චරිත, හොඳ ආදර්ශයන් කියලා ඒගොල්ලෝගේ දේවල් ඔක්කොම ඉතිහාස පොත්වල තියෙනවා. නමුත් යේසුස් වහන්සේ ඊට වඩා ඔබට යනවා. ඔබ ඉස්සර සහෝදරයා කිව්වා වගේ සීමාව එතනින් එහාට යනවා. මොකද ස්වාමීන් වහන්සේත් අනිත් අය වගේම මැරිලා දවස් 3ක් ඉඳලා හැබැයි උන්වහන්සේ මරණයෙන් නැවත නැගිටිනවා. මේ ඉතිහාසයේ ජීවත් වෙන හොඳ චරිත, මේ ඉතිහාසයේ ජීවත් වෙන ආදර්ශමත් චරිත කවදාවත් එහෙම නැගිටලා නැහැ. එකම නැගිටව එකම පුද්ගලයා ඉන්නේ ඒ යේසුස් වහන්සේ විතරයි. ඒ කියන්නේ අපිට ඒතර හොඳට අපිට පේනවා උන්වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන විටත්, ඊට පස්සේ උන්වහන්සේ මැරුණා, උන්වහන්සේ නැරලා නැවත නැගිට්ටා. ඒකින්ද උන්වහන්සේ මේ ලෝකේ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට විසඳීමක් විදිහට සලකන්න පුළුවන්. ඒ ලෝකයටත් උන්වහන්සේ විසඳීමක් එනවා. ඒකයි උන්වහන්සේ කියන්නේ මම ලෝකයේ ආලෝකය කියලා. අදත් උන්වහන්සේ ආලෝකය, හෙටත් ආලෝකය, උන්වහන්සේ සදාටම ආලෝකය. ඒ කියන්නේ උන්වහන්සේ අපි දැනුත් උන්වහන්සේ අපි සමග ඉන්නවා. ඒකින්ද අපගේ ප්‍රශ්න ගැටලු වලට විසඳුම් තිබෙනවා. අපේ අන්ධකාරයට ආලෝකයක් තිබෙනවා. මේ ජීවිතෙන් පස්සෙත් උන්වහන්සේ අපි සමග ඉන්නවා. ඒකින්ද අපිට ඒකටත් බය නැහැ. අපිට කාටවත් ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මොකද වෙන්නේ කියලා. හැබැයි ඒක මේ විදිහට කතා කරන්න පුළුවන්. අපි හිතමු ඔන්න දැන් නැත්තොත් මේ ඊමේල්, WhatsApp මේ විදිහට තිබුණාට ඉස්සර අපේ කාලේ අපි බැලුවොත් ඒ දින අපිට තියෙන්නේ පෑනේ මිතුරියන් ඉන්නේ, මිතුරියන් ඉන්නේ. අපිට ලිපි එවනවා, අපි ලිපියක් යවනවා. අන්න ඒ විදිහට තියෙන්නේ. අපි වෙන ඉස්සර අපි හිතමු එහෙම ඇමරිකාවේ ඉඳලා එක පුද්ගලයෙක් ලියුමක් එනවා. "හා ඔයාට මම ටිකට් එකක් එවනවා. ඔයා ඇමරිකාවට එන්න" කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි කවදාවත් එයාපෝර්ට් මේ ගුවන් තොටුපළකට ගිහිල්ලා නැහැ. පාස්පෝර්ට් එකක් නැහැ. අපි මේ ගැන විස්තර දන්නේ නැහැ. ගුවන් තොටුපළට ගිහිල්ලා නැහැ. විස්තර දන්නේ නැහැ. කොහොමද යන්නේ? අපි ඇමරිකාවට යන්නේ කොහොමද කියලා. නමුත් එයා ඊට පස්සේ අපි ලියුමක් එවනවා. "නෑ නෑ, ඔයා ඒව ගැන කරදර වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ නැහැ. ඒ ඔයා ඒව ගැන. මම ඇවිල්ලා ඔයාව එක්කගෙන යන්න මං එනවා" කියලා. ඒ වගේ තමයි යේසුස් වහන්සේ අපිව එක්කරගෙන යන්න එනවා මේ ජීවිතේට. ඒකින්ද අපි කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. එදත් උන්වහන්සේ අදත් ඉන්නව, හෙටත් ඉන්නව, හැමදාමත් ඉන්න. ඒකින්ද තමයි අපි දේවචනේ අපි ගොඩක් වෙලාට කියන උන්වහන්සේගේ නාමයේ බලකොටුවක්. ගොඩක් අය මේ බලකොටුවේ සැඟ වෙනවා. මොකද ඒ තුළ සැඟ වුණාම අදටත් ආලෝකය තිබෙනවා, හෙටටත් ආලෝකය තියෙනවා, හැමදාටම ආලෝකය තියෙනවා. කිසි අඳුරක් නැහැ. ඒ කියන්නේ අපිට කිසි බයක් නැහැ කියන්නේ. මම හිතන්නේ එහෙම පැහැදිලි කරොත් ඇති කියලා. ඔව්, ස්තුතිවන්ත වෙනවා ඔබට. නැවතත් අපි කැමති අද දවසේ අපේ කාල වේලාවත් සමගම මේ සාකච්ඡාවේ අවසානයට යොමු වෙන්න ප්‍රේක්ෂකාගාරයට අවසාන ප්‍රශ්න යොමු කරන්නත් නැවත වාරයක් අවස්ථාව තිබෙනවා. මට ඇත්තටම මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මේ අපි දැන් මේ සාකච්ඡාව මැද අපි දැන් කතා කරා බිය කොහොමද ඇති වෙන්නේ සහ ඒ දේවල් කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ කියලා. දැන් මේ බිය ඇති කරන හැම දෙයකම මුල අපේ හිතේ සමාදානෙ නැති එක නේද? මට දැනගන්න ඕන කොහොමද අපි අපේ ජීවිතේ මේ සමාදානය ඇති කරගන්නේ කියලා. ගිහානි අවසානයේ වැදගත් ප්‍රශ්නයක් යොමු කරා. මේ බය ඇති කරන ඔක්කොම காரணාවල මූලික හේතුව වෙන්නේ අපේ හිතවල බයත් එක්ක මේ සමාදානය නැති වෙලා යන එක. ඉතින් කොහොමද රුක්ෂාන් සහෝදරයා අය අහපු විදියට මේ හිතේ සමාදානය ඇති කරගන්නේ කොහොමද මේ காரணාවට අපි යොමු වෙන්නේ කියන காரணාව ඇය අහපු ප්‍රශ්නේ මම කැමති ඔබට යොමු කරන්න. ඔව් සහෝදරි, දැන් යේසුස් වහන්සේ නිරන්තරයෙන්ම කියනවානේ බය වෙන්න එපා කියලා. මළවුන්ගෙන් නැගිට්ට වෙලාවෙත් උන්වහන්සේ කිව්වේ
මග්දලාවේ මරියට දර්ශන වෙච්ච වෙලාවේ බය වෙන්න එපා මේ මමයි ඒ කියන්නේ උන්වහන්සේ දැනන් හිටිය මිනිසයා බොහොම සරල දෙයකට පවා බයපත් කරනවා කියා කොඩිම කිව්ති ගේව සුද්ධ වචනේ කියනවා මම නුඹට කිසි නැලනුවණකින් තේරුම් බේරුම් ගත නොහැකි වූ පුදුමාකාර සාමයක්ද සමාදානයක්ද නුඹට දෙනවා කියලා ඒ විතරක් නෙවෙයි නුඹේ සිතුවිලි මම ආරක්ෂා කරනවා කියලා එහෙම පොරොන්දුවක් දුන්න ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා අපි සමග ඉන්නවා අපිත් එක්ක ගමන් කරනවා එතුමා මේ ඈත පිටහසකවත් එහෙම නැත්නම් ඈත ප්‍රදේශයකවත් මූදින් එහා පැත්තේවත් කන්දෙන් එපිටවත් ඉන්න දෙවි කෙනෙක් නෙවෙයි එතුමා අප තුල ඉන්න අපි සමග ඉන්න ද්වාරගෙන යනවා ස්වාමින් වහන්සේ උන්වහන්සේ තමයි කියන්නේ කිසි නැනනුවරකින් තේරුම් බේරුම් ගන්න යකි වූ සමයක් සමාදානයක් දෙන වෙල කාටද කියන්න පුළුවන් ඒ වගේ දෙයක් කාටද ඒ වගේ දෙයක් අධිකාරී බලයක් ඇතුව කියන්න පුළුවන් විශ්වාසයක විතරයි අයි උන්වහන්සේට ඒක දෙන්න පුළුවන්කමක් තිබෙන නිසා සාමයේ කුමාරයා කියලා කියන විශ්වාසයට සමාදානයේ උල්පත උන්වහන්සේ සාමයේ ගලා යන උන්වහන්සේ ප්‍රබවය උන්වහන්සේ ඒක නිසා උන්වහන්සේට පමණයි මේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ බැලුතින් එහෙම යේසුස් වහන්සේ පුරාටුව සංසිඳවන අවස්ථාවේදී කවුරුද ගන්නවා කියලා තියෙනවා මහා මොහොද මැදදී ඒ වෙලාවේදී ඒ බෝට්ටුවේ මොකද වෙන්නේ බෝට්ටුව තුල හිටපු ගෝලියෝ එසේ මෙසේ යයිනේ ඔහු අත්දැකීම් බහුල උන්වහන්සේ ඔහුට බලය දීලා උන්වහන්සේගේ ප්‍රතිහාරයන් හාස්කම් දැකලා බලවුණින් උත්සාහ කිරීම පවා දැකලා හිටපු ගෝලියෝ ඒ ගොල්ලෝ පවා බය වෙනවා අන්තිමට හැබැයි බය වෙන දෙයක් නැහැ යේසුස් වහන්සේ උන් හිටියා උන් අතර බෝට්ටුවේ හිටියා නමුත් උන් බයපත් වෙනවා බය වෙනකොට සමහරක් වෙලට ඇදහිල්ල පළව හරින්න පුළුවන්කම තියෙන බයට නමුත් යේසුස් වහන්සේ අපසමග සිටිනවා අන්න ඒක තමයි පණිවිඩය යේසුස් වහන්සේ අපිත් එක්ක ඉන්නවා ගමන අවසානයේ स्वामीशेष දන්නවා පේදුරුතුමා යේසුස් වහන්සේ මොහොත බැඳින් ගිය වෙලාවේ ඔහු try කළා යන්න මොහොත බැඳි. නමුත් ඔහු වටපිටාව වල්න පුරුදු වෙන්නේ. ඔහු වැටෙනවා. යේසුස් වහන්සේව focus කරන මොහොත වෙන්නේ. ඔහු කෙලින් යනවා. අපේ ජීවිතේමයි. ස්වාමීන් වහන්සේ අපි focus කරලා තියෙන මේ ජීවිතේ ප්‍රශ්නේ, පීඩයි, වටපිටාවෙන් එයි. නමුත් මේ හැම දෙයක්ම අභිභව අපිට ඉස්සරහට යන්න හැබැයි යේසුස් වහන්සේ අපි ફોકસ කරේ දුන්නු මේ ජීවිතේ. මගේ තන්නේ ඔබ සියල්ල මේ අසහසිත ණය, මේ තරබඩ ණය අපේ ජීවිතයේ අපි කවද හරියටම ફોકસ කරලා තියෙන කියන එක. අපි අපිම තක්සේරුවක් කරගෙන ඉතාවත් වැඩ කරනවා. අපි ඉන්න තත්ත්වය කොයි වගේද කියලා හොයා ගැනීම, දැන ගැනීම ඉතාවත් වැදගත්. මොකද සාදයන් අපි මේ ගත කරන ජීවිතය විතරක් නෙවෙයි. මේ එහාටත් අපි වරගෙන ගිහිල්ලා සතాతනිය දක්වා සතాతනියට රන් යන පුළුවන් දෙවියන් වහන්සේ කෙනෙක් අපේ ඉන්න නිසා මෙවන් පොරොන්දුවක් තියෙන්නේ දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේට පමණයි ඒ නිසා මගේ තන්නේ සහෝදරියව ප්‍රශ්නේ සමාදානය මේ ලෝකයේ තියෙන විතරක් නෙවෙයි ඉහාට ඔබට සතాతනියට පිරරන් ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් පොඩි කතාවක් මෙලා කියන්න කියලා තිබුණා මෙලක් මේ කාටුන් එක කුරුදුළු දෙන්නෙක් ඉන්නවා ගහක් මත ඒ ගහ යට ඉන්න එක මිනිස්සු මේ මිනිස්සු තාවත් කනස්සල්ලෙන් අඬමින් ඉන්නවා යම් ප්‍රශ්නයකට ඇදි වෙලා උඩ ඉන්න කුරුළු දෙන්නෙක් ඒගොල්ලෝ හරිම ලස්සන ගීත කියමින් සතුටින් ඉන්නවා ඔහු මේ මිනිස්සු දිහා බැලලා කියනවා අපිට තියෙන සතුට මේ ගහක් යට ඉන්න මනුෂ්‍යයෙක් නැත්තේ ඇයි කියලා
සැපවින් උන්වහන්සේ කුරුල්ලන්ටත් වඩා නුඹ ඉහළ තැනක තබා තිබෙනවා නේද කියලා මම එතන මං කලින් ප්‍රශ්නෙට උත්තරේ උන්වහන්සේ අපි සියල්ලන්ට වඩා කුරුල්ලන්ට වඩා අපට වටිනාකමක් සහ අගයක් දීලා තියෙනවා නේද සියල්ල සම්පාදනය කරන ස්වාමීන් වහන්සේ නේද කියලා අපි කල්පනා කළා එහෙම දෙවියන් වහන්සේ අපි සමගින නිසා අපි රැගෙන ඔසවාගෙන යන්නට පොරොන්දු වෙලා තිබෙන නිසා ඒ ස්වාමීන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා මං හිතන්නේ විලන් සහෝදරී මේ ප්‍රශ්නෙට උත්තරේ සමාදානය ස්වාමීන් වහන්සේ ඉක්මවා යන්න සිත් සිතුවිලි ආරක්ෂා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් අපට ඉන්නවා කියනවා මගේ තරේ තව වඩාත් තහවුරු වෙලාදී මේ මං ගත්ත උදාහරණයක් සහිතව ඒ කාරණාවත් සමගම අද දවසේ අපේ කතා බහ අපි මෙතනින් අවසන් කරනවා ඔබ මේ මුළු සාකච්ඡාවටම ඇහුම්කන් දුන්නා මොකක්ද බය කියන්නේ කොහොමද බය ඇති වෙන්නේ අපේ පාලනයේ තියෙන අපිව බය කරන කාරණා තියෙනවා ඒ වගේම අපේ පාලනයේ නොබ්බට අපිව බය කරන කාරණා තියෙනවා මේ හැම කාරණාවටම මොකක්ද උත්තරේ කියන එක අද මේ මුළු සාකච්ඡාව තුළ ඔබ ඇහුම් කන් දුන්න දැනගත්තා. ඉතින් අවසානයේදී රුක්ෂාන් සහෝදරයා පැහැදිලි කරා මේ කාරණා ඔක්කොමත් එක්ක අපි රෝගයකට මුහුණ දෙනකොට අපි රැකියාවේ ප්‍රශ්නයකට මුහුණ දෙනකොට ඒ වගේම අපේ දරුවෙක්ගේ කාරණාවට මුහුණ දෙනකොට සහ අපේ මරණය කියන කාරණාවට අපිට මුහුණ දෙනකොට මේ බයේ මූලික කාරණාව වෙන්නේ අපේ සිත්වල තියෙන සමාදානය නැතිවීමත් එක්ක මේ සිත්වල තියෙන සමාදානය නැති වෙනකොට අපි බය වෙනවා අපි අවිශ්වාස කරනවා අපි වියවුල් වෙනවා ගොඩාක් කාරණා හරහා අපි ගමන් කරනවා ඉතින් අද දවසේ මේ වැඩසටහන නරඹන්න අපිත් එක්ක එකතු වෙච්ච ඔබ මොන රටක ස්වාමීන් වහන්සේව දන්න නොදන්න මොන කාරණාවක් හරහා යන කෙනෙක් වුණත් අද දවසේ ඔබට ඒ සහතිකය අපි දෙන්න කැමති මේ බය කියන කාරණාවේ මං සංදියේදී ඔබ මොන තත්වයක මොන කාරණාවක අද දවසේ හිටියත් ඔබ මොන ප්‍රශ්නයක් එක්ක අද දවසේ හිටියත් ස්වාමීන් වහන්සේ ඔබත් සමග සිටිනවා ඔබේ ජීවිත ඔරුවේ ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා ඔබ උන්වහන්සේව දන්නවා වුණත් නොදන්නවා වුණත් ඒ සමාදානය ඇති කරන්න ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා ඉතින් උන්වහන්සේ කියනවා මේ බය ඇති කරන වියවුල් කරන සිතේ සමාදානය නැති කරන මේ කාරණාව නැති කරන්න පුළුවන් බලය තියෙන එකම ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්න යනවා උන්වහන්සේ මේ ගමනේ මේ ජීවිත ගමනේදී විතරක් නෙවෙයි මෙතනින් එහාටත් ඔබව අරගෙන යන්න උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියලා. ඉතින් විශ්වාස කරන්න ඔබේ සිතේ සමාදානය නැති වෙන ඕනෑම වෙලාවකදී දැන් ඔබ එවැනි අවස්ථාවක ඉන්නවා වුණත් උන්වහන්සේව විශ්වාස කරන්න උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා ස්වාමීන් වහන්සේ මේ සියල්ල දන්නවා දකින්නවා ඔබ උන්වහන්සේට කතා කරන්න උන්වහන්සේ ඔබට අනිවාර්යෙන්ම පිළිතුරු දීලා ඔබේ හිතේ බය ඇති කරන කාරණාවට උත්තර දෙන්න උන්වහන්සේ බලාගෙන සිටිනවා. ඉතින් අද දවසේ මේ සාකච්ඡාව අපි මෙතනින් අවසන් කරන වෙලාවේ මම කැමති මේ සාකච්ඡාවට සහභාගී වුණු ලාල් සහෝදරයාටත් මලික් සහෝදරයාටත් ඒ වගේම රුක්ෂාන් සහෝදරයාටත් ස්තුතිවන්ත වෙන්න ඔබ හැම මේ සාකච්ඡාවට එකතු වෙලා අපේ ප්‍රේක්ෂකාගාරයට ඒ වගේම මෙය නරඹපු හැම කෙනෙක්ටම ඔබ හැමගෙන් ලැබුණු උපකාරය ගැන ඔබ කළා වූ ප්‍රකාශනයන් ගැන ඔවුන්ව ධෛර්යමත් කිරීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ අපේ ප්‍රේක්ෂකාගාරයෙන් එකතු වුණු ඔබ හැම කෙනෙක්ටමත් අද දවසේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ මේ වැඩසටහන නරඹමින් අපිත් එක්ක එකතු වෙන ඔබ හැම කෙනෙක්ටමත් ස්තුතිවන්ත වෙන අතරේ නැවත වාරයක් ඔබට ඒ සහතිකය මම දෙන්න කැමතියි. ඒ වගේම නැවත වාරයක් ඔබට මතක් කරන්න කැමතියි. ඔබටත් මෙවැනි කතාබහට ලක් කරන්න ඕනේ ප්‍රශ්නයක් මාතෘකාවක් තිබෙනවා නම් තිරයේ දැක්වෙන විද්‍යුත් තැපෑලට එහෙමත් නැත්නම් WhatsApp අංකයට ඔබේ ප්‍රශ්නය අපට යොමු කරන්න අපි කැමති ඉදිරි සාකච්ඡා වටයකදී ඒ කාරණාව අපේ සාකච්ඡාවට එකතු කරගන්න. ඉතින් අද දවසේ අපි මෙතනින් ඔබයින් සමු ගන්නවා. අද දවසේ අපි නැවතුනේ අපේ ජීවිතයට බය ඇති කරන බය කියන ඒ මං සංදියේදී. මං හිතන්නේ දැන් මේ වෙනකොට ඔබ දන්නවා මොකක්ද තෝරගන්න ඕනේ පාර මොකක්ද ඔබ ගමන් කරන්න ඕනේ නිවැරදි පාර කියලා. ඉතින් ඒ පාරේ ඔබ ගමන් කරන්න ස්වාමින් වහන්සේ
අද දවසේ මේ සාකච්ඡාවේදී අපි අවසන් කළා වගේ බය ඇති කරන සිතේ සමාදානය නැති කරන කාරණාවට යේසුස් වහන්සේ ළඟ ඔබට සැබවින්ම පිළිතුරක් තියෙනවා. නැවත ඔබ හැම කෙනෙක්වම හමු වෙන බලාපොරොත්තුෙන් අද දවසේ අපි ඔබෙන් සමු ගන්නවා.